හොඳයි පින්නතුනි, කවුරුත් සාදුනාදයක් පවත්වන්න. අෂ්ඨාංග උපෝසත සීලයේ සමාදන් වීම සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් සිල් ඉල්ලීමේ වාක්‍ය කවුරුත් ශබ්ද නගා කියවන්නේ. ඕකාස අහං බන්තේ විසරණේන සත්තිං අෂ්ඨාංග උපෝසත සීලං ධම්මං යාචාමි අනුග්ගං තත්වා සීලං බේතමේ බන්තේ අනුකම්පං උපාදාය දුතියම්පි අහං බන්තේ විසරණේන සත්තිං අට්ඨාංග උපෝසත සීලං ධම්මං යාචාමි අනුග්ගං කත්වා සීලං බේතමේ බන්තේ අනුකම්පං උපාදාය තතියම්පි අහං බන්තේ විසරණේන සත්තිං යමහං වදාමිතං වදේත. නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනාවේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීතවාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන
විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉමානි අට්ඨංග උපෝසත සීලානි සමාදියාමි. ဒුතියම්පි ඉමානි අට්ඨංග උපෝසත සීලානි සමාදියාමි. තතියම්පි ඉමානි අට්ඨංග උපෝසත සීලානි සමාදියාමි. තිසරණේන සද්ධින් අට්ඨංග උපෝසත සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා පමාදීන සම්පාදී තබ්බං. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, පින්වතියනි, බෝසත් දරුවනි, අද ඓතිහාසික උඳුවප්පුර පසළොස්වක පොහොය දවස, ශාසනික මේ වශයෙන් ඉතාමත්ම වැදගත් සිදුවීම් රාශියකට උරුමකම් කියන උතුම් පුන් පොහොය දවසක් තමයි මේ උඳුවප්පුර පසළොස්වක පොහොය දවස. ඒ වගේම පින්නතුනි, සෑම වර්ෂයකම අවසානයේ දෙසැම්බර් මාසේ තියෙන වර්ෂාවසාන පුන් පොහොය දවස තමයි මේ උඳුවප්පුර පසළොස්වක පොහොය දවස. අද මේ උඳුවප්පුන් පොහොය දවස වෙනුවෙන්ම ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවටත්, ඒ වගේම විදේශගතව ජීවත්වන බෞද්ධ පින්වතුන්ටත් පින්වතියන්ටත් මේ දෙපිරිසටම හිතසුව පිණිස, යහපතක් පිණිස හිමසර ටීවී YouTube නාලිකාව ඔස්සේ අද දවස පුරාවටම මේ පින්වතුන්ට මේ සීල භාවනා වැඩසටහනට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මේ මොහොතේ අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වුණාසේම ඉන් පසුව බුද්ධ වන්දනාමය පින්කම්, ඒ වගේම ධර්ම දේශනාමය පින්කම්, ඒ වගේම ධර්ම සාකච්ඡාමය වැඩසටහන් ආදී වශයෙන් වැඩසටහන් රාශියකටම අද මේ පුන් පොහොය දවසේ මේ YouTube නාලිකාව හරහා ඔබට ශ්‍රවණය කරන්නට, දැක බලා ගන්නට, ඒ වගේම පින් රැස් කර ගන්නට, දෙනෙතින් දැකලා බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කර ගන්නට පුළුවන් හැකියාව, වාසනාව උදා වෙනවා. මේ ස්ථානයට ඒකාත්මික වූ අපේ ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිසට සජීවීව මේ වැඩසටහන හා සම්බන්ධ වීමේ හැකියාව, ඒ පුණ්‍ය බලය, ඒ වාසනාව ලැබිලා තියෙනවා. නමුත් පින්නතුනි, ලෝකේ රටවල් ගණනාවකම භයානක ලෙස පැතිරීගෙන යන මේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මේ සීල භාවනා වැඩසටහන් වුණත්, ධර්ම දානමය පින්කම් වුණත්, අපිට විහාරස්ථානවල
සිදුකර ගැනීමේ හැකියාව බොහොම අඩු මට්ටමකයි පවතින්නේ. එයට හේතුව තමයි අපිට මේ පින්කමක් සිද්ධ කරගන්නට බොහෝ පිරිස අවශ්‍යයි. පින්කමක් කරන්න පිරිස ඉන්න ඕනේ. පිරිස අඩු වුණාම ඒ පින්කම සාර්ථකව කරගන්න ටිකක් අපහසුයි. ඉතින් මේ කොරෝනා වසංගතය නිසා අපිට බොහෝ පිරිසක් විහෙර විහාරස්ථානවලට එකතු කර ගැනීම, ඒකාරාශි කර ගැනීම ලොකු අපහසුතාවයක් තියෙනවා. ඒ නිසාම තමයි විශේෂයෙන්ම අපේ ලංකාවාසී බෞද්ධ පින්නතුන්ටත් විදේශගතව දුර ඈත රටවල තනි වෙලා අපිව නරඹන, විශේෂයෙන් හිමසර ටීවී YouTube නාලිකාව නරඹන ශ්‍රද්ධාවන්ත පින්නතුන්ට මේ උඳුවප්පුන් පොහොය දවසේ ස්වල්ප පිරිසක් සහභාගී කරගෙන අපි මේ ආගමික වැඩසටහන පවත්වනු ලබන්නේ. මේ උතුම් වූ පුණ්‍ය භූමිය කඩුවෙල කොරතොට ප්‍රදේශයේ රුක්මල් පෙදෙස ඓතිහාසික බෝධිරාජානන් වහන්සේ අභියස තමයි අද දවස පුරාවටම මේ උතුම් පුණ්‍ය කටයුත්ත සිදු කරනු ලබන්නේ. දවස පුරාවටම හිමසර ටීවී YouTube නාලිකාව හා එකතු වෙන්න ඔබට මේ සීල භාවනා වැඩසටහන හා සම්බන්ධ වෙලා එය දැක බලා සාදු කාර්යයකින් හරි හිත සතුටු කරගෙන පින් රැස් කරගන්නට පුළුවන් වාතාවරණය උදා වෙලා තියෙනවා. ඒ නිසා පින්නතුනි, අද මේ උතුම් පුණ්‍ය භූමියේ අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වීමට ලැබීමත් මහා භාග්‍ය සම්පන්නයි කියලා සිහිපත් කරන්නට ඕන. කොරෝනා වසංගතය හමුවේ අපිට බොහෝ පින්කම් පවා රැස් සිද්ධ කරගන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. නමුත් අපේ බෞද්ධ පින්නතුන්ට පින්කමක් කරගන්නට තියෙන ආසාව බොහෝමයි. ඒ නිසා මේ ප්‍රදේශවාසී පින්නතුන් පිරිසක් අපි ඒකාත්මික කරගෙන මේ සීල භාවනා වැඩසටහන දවස පුරාම සජීවීව ක්‍රියාවට නංවලා මේ පින්නතුන්ට පුණ්‍ය සංස්කාර ධර්මයන් එකතු කරගැනීමේ අවකාශය සලසා දීලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අෂ්ටාංග සීලය සමාදන් වෙච්ච පින්වත් පිරිස, ඒ වගේම YouTube නාලිකාව හරහා අපිව නරඹන, ශ්‍රවණය කරන ශ්‍රාවක පින්නතුන්ටද මේ පින්කම හා ඒකාරාශි වෙන්නට කියලා අපි ආරාධනා කරනවා, සිහිපත් කරනවා. ඒ වගේම පින්නතුනි, මේ වෙලාවේ උදෑසන සම්බුද්ධ පූජාමය මහා පින්කමත් සූදානම් කරලා තියෙනවා. අෂ්ටාංග සීලයේ සමාදන් වුණු පින්වත් පිරිස හා අපේ සියලුම පින්නතුන් සහසම්බන්ධ වෙලා මේ උතුම් වූ සම්බුද්ධ වන්දනාමය පින්කමත් මේ මොහොතේ සිද්ධ කරනවා. අද මේ වැඩසටහන වෙනුවෙන්, මේ පින්කම වෙනුවෙන් පූර්ණ සදැහැති දායකත්වය එකතු කරලා තියෙනවා අපි කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කරන අපේ නවගමුව ජයමාලි ස්ටුඩියෝ අධිපති අපේ පින්වත් ජයන්ත රත්නායක මැතිතුමා. එතුමාට මේ පිළිබඳ සිහිපත් කරලා කොරතොට ගල්වරුස රුක්මල් පෙදෙස මේ බෝධිරාජානන් වහන්සේ අභියස බෞද්ධ සංගමය අපේ කාරුණික පින්නතුන් පින්වතියන් මේ වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය වියපැහැදම් කරලා මේ පින්කම වෙනුවෙන් සදැහැති දායකත්වය දරනු ලබනවා. හිමසර ටීවී YouTube නාලිකාව ඔස්සේ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙමින් අපේ මේ සදැහැතියන්ට මේ පින්කම
ඉතාමත්ම හොඳින් දැකබලා ගැනීමේ අවස්ථාව සලසා දීලා තියෙනවා. මේ වෙලාවේ කල්පනා කරන්න, අද මම සමාදන් වුණු මේ අෂ්ටාංග සීලය එක අම්මා කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවා ආරක්ෂා කරගන්නේ යම්සේද? තමන්ට ඉන්න එකම දරුවා ආරක්ෂා කරගන්නේ යම්සේද? ඒ හා සමානවම මම මේ සමාදන් වූ සීලය දිවිහිමියෙන් රකිනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕන. ඒ වගේම තමයි පින්නතුනි, එක ඇහැක් තියෙන මිනිස්සෙක්, තනි ඇහැක් තියෙන මිනිස්සෙක් මේ තනි ඇහැ රැකගන්නේ කොහොමද? හරිම ආදරෙයිනේ, හරිම රැකවරණයක් සලසනවනේ එක ඇහැක් තියෙන මිනිස්සෙක් තනි ඇහැට ආදරේ. අන්නේ වගේ තනි ඇහැක් තියෙන මිනිස්සෙක් තනි ඇහැ රැකගන්නවාසේ මේ සීලය දිවිහිමියෙන් රකින්නට ඕන, ආරක්ෂා කරගන්නට ඕන. සිල් සමාදන් වුණාට මදි. අද කාලේ අපේ ඇත්තෝ කියන දෙයක් තමයි සිල් ගත්තා. අපි අද පන්සල් ගිහිල්ලා සිල් ගත්තා. මොනවද මේ ගත්තේ? බලන්නේ වචනෙම කොයිතරම් වැරදිද කියලා. හරියට නිකන් මේ කඩේකට ගිහිල්ලා බඩු ගත්තා වගේ. එහෙම කියන්නේ නැහැ. සිල් ගත්තා නෙමෙයි. මේ සීලය අපි සමාදන් වුණා. ඒ වගේම තමයි මේ සීලය ආරක්ෂා කරන්නට ඕන. මොකද සීලයෙන් තියෙන රැකවරණය අපේ ජීවිතේට ඉමහත්සේ බලපානවා පින්නතුනි. අපේ ජීවිතය රැකගන්නට සීලය මනාව උපකාරී වෙනවා. ඒ නිසා සීලය රැකගෙන, සීලය ආරක්ෂා කරගෙන තමන්ගේ මේ චරිතය ධර්මානුකූලවම ගොඩනගා ගන්නට පුළුවන් හැකියාව, වාසනාව උදා වෙනවා. කෙනෙක් සීලය රකින්න නම් සීලේ ආදීනව දැනගෙන ඉන්නට ඕන. සිල්වත්කමේ ආදීනව, සීලයේ ආදීනව දැනගත්තම තමයි කෙනෙක් සිල් රකින්න පෙළඹෙන්නේ. එතකොට පින්නතුනි, අපි පළවෙනි ශික්ෂාපදයේ කතා කරමු. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරපණ නැසීමෙන් වැළකීමේ ශික්ෂාපදයේ සමාදම් වෙමි. එතකොට පින්නතුනි, තමන් තමන්ගේ පණකෙන්දට ආදරේ සේම, තමන් තමන්ගේ පණකෙන්ද රැකගන්නවා සේම, තමන් ජීවත්වීමේ අයිතිය ලබනවා සේම, මේ ලෝකේ අනිකුත් සියලු සත්වයින්ට ජීවත්වීමේ අයිතියක් තියෙනවා. ඒ ජීවිතය නැතිකරෝතින්, ඒ ජීවත්වෙන්ට තියෙන අයිතිය විනාසකරෝතින් අපි මහා පාපයක් තමයි රැස් කරගන්නේ. ඒකට කියන්නේ ප්‍රාණඝාත අකුසල කර්මයක් කියලා. ඒ වගේම තමයි පින්නතුනි, අපි දැන් ආදීනව ඉගෙන ගන්නකොට ප්‍රාණඝාත අකුසල කර්මයක් කිරීමේ ආදීනවේ මොකද්ද? ප්‍රාණඝාත අකුසල කර්මයක් කරාම සතර අපායට වැදගෙන වැටෙනවා. ඒ කියන්නේ මහා නරකාදියට, නිරයට වැටෙනවා. ඒ වගේම දුකට වැටෙනවා. කිසිම සැපයක් නැහැ. ඒ වගේම තිරිසන් අපායට ඇදගෙන වැටෙනවා. නිරේ යනවා, තිරිසන් ලෝකේ යනවා, പ്രേත ලෝකේ යනවා, අනන්ත ප්‍රමාණ දුකක් විඳිනවා. අනුන්ගේ ප්‍රාණයක් නැති කළෝතින් ඒ ප්‍රාණඝාත අකුසල කර්මය කරන කොටගෙනයි. එහෙනම් මේ ප්‍රාණඝාත අකුසල කර්මේ ආදීනවේ මොකද්ද? ආදීනවේ තමයි පින්නතුනි, නැවත කවදාහරි මනුෂ්‍ය ලෝකෙක උපදිනවනේ. තිරිසන් ලෝකේ දුක් විඳලා, නිරේ දුක් විඳලා, പ്രേත ලෝකේ දුක් විඳලා මනුෂ්‍ය ලෝකයට පහළ වෙනවා කවදාහරි. ඒ මනුෂ්‍ය ලෝකයට පහළ වෙච්ච දාට අඩු ආයුෂ ඇතිවයි උප්පත්තිය ලබන්නේ. කොහොමද? අඩු ආයුෂ ඇතිව. දීර්ඝ ආයුෂයක් ලැබෙන්නේ නැහැ.
එහෙනම් ප්‍රාණඝාත අකුසල කර්මයේ ආදීනව අවම විපාක අඩුවේ ආයුෂ සහිතව උප්පත්තිය ලැබීමයි. හොරකමේ ආදීනවේ මොකද්ද? හොරකමේ ආදීනවේ තමයි නිරේට වැටෙනවා, තිරිසන් ලෝකෙට වැටෙනවා, ප්‍රේත ලෝකෙට වැටෙනවා, මනුෂ්‍ය ලෝකෙට ආදාට සකල සේසතම නැති වෙලා පාරට වැටෙනවා, දුප්පතෙක් වෙනවා. අපි කියන්නේ හිඟමනට වැටෙනවා කියලා. ඒ මට්ටමට වැටෙනවා අනුන්ගේ දෑ හොරකම් කළොත්. අවම විපාක. ඊළඟට කාමයේ වරදවා හැසිරීමෙන් වැරදි කාම සේවනයේ විපාක නිරයට වැටෙනවා, ප්‍රේත ලෝකෙට වැටෙනවා, තිරිසන් ලෝකෙට වැටෙනවා, අනන්ත අප්‍රමාණ දුක් විඳලා මනුෂ්‍ය ලෝකෙට ආදාට නොකල වැරදිවලට වැරදිකාරයෙක් වෙනවා. යන යන තැන සතුරෝ බිහි වෙනවා. යන යන තැන සතුරෝ බිහි වෙනවා. ඉතින් මෙන්න මේ ආදී වශයෙන් ඔය කියපු ශික්ෂාපදයන් වල ආදීනව කෙනෙක් දැනගන්නවා නම් අප්‍රමාදී වෙනවා. තවත් ප්‍රමාද කරන්නේ නැහැ. එතකොට නිවැරදිව සීලේ ආදීනවේ දැනගත්තු තැනැත්තා පින්නතුනි පොයට විතරක් පන්සල් එන්නේ නැහැ සිල් සමාදන් වෙන්න. දිනපතාම සීලය රකින්න හදනවා. අඩුම තරමේ ගිහියාට තියෙන නිත්‍ය සීලය වෙන පංචශීලයවත් නිතර නිතර රකින්නට උනන්දු වෙනවා, අප්‍රමාදී වෙනවා. ඇයි මේ? සීලේ ආදීනව දැනගෙන. අකුසල කර්ම කිරීමේ විපාක දැනගෙන සීලේ ආදීනව දැනගෙන. එහෙනම් අද මං හිතනවා මූලිකව මේ පින්නතුන්ට මේ අෂ්ටාංග සීලය ආරක්ෂා කරගන්නට සීලේ ආදීනව ඉගෙනගෙන මේ ශික්ෂාපදයන් මනාව රැකගෙන සිල්වත් පිරිසක් බවට පත්වීමේ හැකියාව උදා වෙනවා. ඒ අනුව මේ උතුම් වූ සීලේ අනුහසින් තමන්ව ආරක්ෂා වේවා. තමන්ගේ ජීවිතයට සීලේ රැකවරණය සැලසේවා. චරිතය යහපත් වේවා. ධාර්මික ජීවිත ගත කරන්නටම මේ සීලය උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සකසා පිළියෙල කර තිබෙන හීලදානී අග්‍රකොට්ඨාසය ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජාවක් වශයෙන් පූජා කරනවා. පූජා වේවා, පූජාම වේවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අප විසින් පිළියල කළා වූ මේ සියලු පූජාව අප කෙරෙහි අනුකම්පාවෙන් සාදර ගෞරවයෙන් පිළිගෙන වදාරණ සීක්වා. සාදු සාදු සාදු. පින්නතුනි, ස්වාමීන් වහන්සේ සමගම එකට වන්දනා කරමින් සම්බුද්ධ පූජාව සිදු කරමු. සාදු සාදු බුදුරුවන වඳින්තයි. සාදු සාදු සදහම් නමදින්තයි. සාදු සාදු සංඝ රුවන වඳින්තයි. සාදු සාදු තෙරුවන් නමදින්තයි. ගෞතම මුනි දුගේ සරණ ලබන්ටයි. සම්බුදු බණ පද මට සිහි වෙන්ටයි. ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි.
ගෞතම සසුනේ පිහිට ලබන්ටයි නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සද්ධම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත්තු අරහත්තු අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති නිවේදයාමි සම්බුද්ධං වීතරාගං මහාමුනිං නිවන්තයාමි සුගතං ලෝකජෙත් තං නරසභං අනන්ත ඥානෝ විමලෝ දක්ඛිනේයෝ ගුණාකරෝ පතිඝන්හාතු භගවා දක්ඛිනෝදකමුත්තමං සම්මා සම්බුද්ධ නාමෝයෝ තිලෝකේ පච්චයාරහෝ සනාතු පතිඝන්හාතු දානන්දානි සුපූජිතං අධිවාසේතු නොභන්ති පානියම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිඝන්හාතු මුත්තමං අධිවාසේතු නොභන්ති භෝජනම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිඝන්හාතු මුත්තමං අධිවාසේතු නොභන්ති ව්‍යංජනම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිඝන්හාතු මුත්තමං අධිවාසේතු නොභන්ති රසවන්තං පලාපලං
අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරුරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං පුප්පම්මිලායාති යතයිදම්මි කායෝ තථායාති විනාසභාවං සද්ධාය සම්පදිත්තේන දීපේන තම ධන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමුනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සාධු 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 වන්දාමි චේතියං සබ්භං සබ්බඨානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින් නොව සබ්භාරි විජයං අකා පත්තු සබ්බං යුතං සත්තා වන්දිතං බෝධිපාදපං ඉමේ ඒතේ මහාබෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ සාධු 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 ඉමාය බුද්ධ පූජාය කතාය සුද්ධ චේතසා චිරං තිට්ඨතු සද්ධම්මෝ ලෝකෝ හෝතු සුඛේ සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන් දොරින් සිදුනා වූ සියලු දෝෂයනට භාග්‍යවතුන් වහන්සේගෙන්ද අසිරිමත් ධර්ම රත්නයින්ද ශ්‍රාවක සංඝ රත්නයින්ද මට සමාව ලැබීවා දෙවනුවද තෙවනුවද මට සමාව ලැබීවා ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුඤ්ඤතු සාධු 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 කාරුණික පින්වතුනි
ඒ උතුම් වූ සම්බුද්ධ පූජාමය මහා පිංකමේ පුණ්‍ය සංස්කාර ධර්මයන් කරුණු කොටගෙන සියලුම ධාර්මික දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. දෙවියෝ සාදු සිතින් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝ ගිය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. මිය ගිය ඥාතීන්ගේ භවගාමී සසර ගමන කෙටි වේවා. සංසාර විමුක්තිය පතා නිර්වාණ ශාන්තිය පතා මේ පුණ්‍ය සංස්කාරයන් හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දින උදෑසන සම්බුද්ධ පූජාමේ පින්කමේ සහ උදෑසන දානමේ පින්කමේ සදැහැති දායකත්වය එකතු කරන නවගමුව ජයමාලි ස්ටුඩියෝ අධිපති අපේ පින්වත් ජයන්ත රත්නායක මැතිතුමා, ඒ වගේම එම මැතිනිය, ඒ වගේම කාන්ති රත්නායක මැතිනිය සහ කරුණාතිලක මැතිතුමා කියන මේ පින්වත් පිරිස, ඒ පින්වතුන්ටත් මේ උතුම් වූ පුණ්‍ය සංස්කාර ධර්මයන් ඒකාකාරවම හේතු වාසනා වේවා. ආයු වරණ සැප බල ප්‍රඥාවෙන් වැඩෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පත් ලැබේවා. කායික වශයෙන්, මානසික වශයෙන් සුවපත් භාවයේ සැලසේවා. මේ බුද්ධ පූජාමේ සහ දානමේ පුණ්‍ය ක්‍රියාවේ පුණ්‍ය සංස්කාරයන් කරන කොටගෙන ගෞතම සසුනේ පිහිට ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවස පුරාවටම මේ එකතු කරගන්න සියලුම පින් බලයෙන් දෙස් විදෙස් වශයෙන් පැතිරී තිබෙන කොරෝනා වසංගතය වහවහා ඉක්මනින්ම පහවයේවා, දුරුවයේවා. සියලු සත්ත්වයෝම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරුෂියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා. සසර දුක් ගිවන් කොට ලබන උතුම් වූ අමා මහ නිර්වාණ සම්පත්තියෙන් නිවී සැනසෙන්නටම මේ පුණ්‍ය සංස්කාරයන් හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔබ සැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.
Terima kasih.